नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। ए भाग्यवत्तु अरहत्तु सबैम पुरुष श्रेष्ठानन्नु सबैम उत्तम पुरुषानन्नु मागे बुदुरजानन् वहन्सेट नमस्कार करमि। नमस्कार वेवा। अति उत्तमनीय पंसीय पनस जातक पुत्र वहन्सेगे हटदेवने अंडभूत जातक देशनाव यं ब्राह्मणो आदेशे वीनं सम्मुखवेटितो अंडभूता भता भर्या तासुको जातु विससेति। බමුණුතෙ මේ යම් කාරණයකින් වීණාවයිද මව් කුස හොත් කල්ලිම ආරක්ෂා කොට පෝෂණය කළා වූ භාර්යාවය එබඳු භාර්යාවන් කෙරෙහි කවර නම් නොනැත්තේ ඒකාන්තයෙන් විශ්වාස තබන්නේද? සැබෑම පුරුෂ ශ්‍රේෂ්ඨ බව සැබෑම උත්තම පුරුෂ බව සැබෑම පෞරුෂත්වය කියන්නේ යම් ස්ත්‍රියකට හරි පුරුෂයෙකුට හරි ඉතාම වැදගත් දෙයක්. මේ ලෝකයේ කියන්නේ ඒට අදාළ ගුණාංග වලින් තමන්ගේ సంతානේ හිස්සුවත් අන්නේ බාහිර කරුණු වලින් මනස පුරවාගෙන අමුතු පෞරුෂයෙන් යුතු අවිද්‍යාවෙන් තණ්හාවෙන් පිරිච්ච පෞරුෂත්වයන්ගෙන් යුතුව ඒ විදිහට කාලය ගත කරන සත්‍යයන්ගෙන් යුතු ලෝකයක්. එසේ වූ ලෝකයක කෙනෙක්ට පුළුවන් නම් සැබෑම පෞරුෂත්වයකින් යුතුව සැබෑම උතුම් පුරුෂයෙක් ලෙස පුරුෂ ශ්‍රේෂ්ඨයෙක් ලෙස මේ ලෝකේ ජීවත් වන්නට ඒට උතුම් වූ අවවාද ඇත්තේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කළ මේ ශ්‍රී සද්ධර්මය තුළයි. යම් කෙනෙකුට පුළුවන් නම් ඒ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නට ආදරයෙන් ශ්‍රවණය කරන්නට එහි හැසිරෙන්න උත්සාහ කරන්නට ඔහු තමයි මේ ලෝකයේ සැබෑම පෞරුෂත්වයෙන් යුතුව ජීවත් වෙන සැබෑ ශ්‍රේෂ්ඨයෙක් බවට පත්වන්නේ. එවන් උතුම් වූ වාසනාවන්ත ස්වභාවයක් උදා කරගත හැකි මේ ශ්‍රී සද්ධර්මයට මේ මොහොතේදී සවන්පත් වූ කරගෙන සිටින වාසනාවන්ත පින්වත්නි, දැන් අපි සෝදානම් වන්නේ අති උත්තමනීය 550 ජාතක පුත් වහන්සේගේ 62 වෙනි අණ්ඩභූත ජාතක දේශනාව ශ්‍රවණය කරන්නට. අණ්ඩභූත ජාතක දේශනාව කියවහම මුලින්ම මතක් කරන්නට ඕන මේ අන්ධභූත කියලා තමයි බොහෝ බුදු ජනතාව මේ දන්නේ. ඒ සමහරක් පොත්වල සඳහන් වෙනවා. නමුත් ගැඹුරින් විමසා බලනකොට අන්ධභූත කියලයි මෙහි සඳහන් වෙන්න ඕනේ. මොකද කලින් දැක්කපු ගාථාවෙහි දෙවෙනි පදයේ විස්තර වුණානේ අණ්ඩභූතා බතා බරියා කියලා. ඉතින් ඒ තේරුම් වලට අනුව බලනකොටත් මේ ජාතක දේශනාව අන්ධභූත නෙමේ අණ්ඩභූත කියන නමට සදුසේ කියන එක අපට තේරුම් ගන්නට වෙනවා. හොඳයි පින්වත්නි, දැන් අපි මෙහි ගාථාව හාරදි ශ්‍රවණය කරා, වචනාර්ථ ශ්‍රවණය කරමු. මුල් පදයෙන් විස්තර වෙනානේ යම් බ්‍රාහ්මණෝ අවාදේසී වීනං සම්මුඛ වේටිතෝ කියලා. ඒ කියන්නේ යම් කාරණයක් නිසා මේ බ්‍රාහ්මණතුමා ඒ වීණාව වයනු පිණිස ඒ බිරිඳට ලැජ්ජාවක් ඇති වේ කියලා ඒ බිරිඳගේ උපක්‍රමයෙන් නැවටිලා තමන්ගේ ඇස් බැඳගත්තද ඒ වගේ උපක්‍රමයක් කරේ අණ්ඩභූතා බතා බරියා තමන් මේ මව් කුසේ පටන්ම පෝෂණය කරලා බලාගත්ත ඒ භාර්යාව විසින්. තාසු කෝජාතු විස්සසේ, මේ ජාතු කියන්නේ ඒකාන්තයෙන්. ඉතින් එහෙම කෙනෙක් විසිනුත් තමන් රැවට්ටුවා නම් මේ සදාන් වෙනවා මේ ස්ත්‍රීන් කියන ජාතිය කෙසේවත් විශ්වාස කරන්නට බැහැ. මව් කුසේ පටන් පෝෂණය කරලා බලාගත්තත් ඔවුන් රකින්නට බැහැ කියන අර්ථය තමයි මේ වචනාර්ථවල තියෙන්නේ. හොඳයි පින්වතුනි, දැන් මේ බමුණෙක් ගැන
එවාගේම බිරිඳක්ගෙන සඳහන් වුණා මොකද්ද මේ පින්තුනි බොහොම ලස්සන ආදර්ශ සම්පන්න කතාවක් මේ ඉන්න පස් දෙනෙක් බරණස් රජතුමා එතුමාගේ පුරෝහිතතුමා පුරහිතතුමාගේ භාර්යාව ඇගේ සේවිකාව සහ ඒ සිටු දිනේව වරදට පොළඹවා ගන්න පුරුෂයා මෙන්න මේ පස් දෙනෙක් මේ ජාතක දේශනාවේ මේ කතාවෙහි අපට දැක් ගන්නට පුළුවන් ඉතින් මේ වගේ කතාවක් දේශනා කරේ කවුද මොකටද කියලා එමසලා බලනකොට චාන්තිනායක භාග්‍යවත් අමාමෑණි බුදු පියාණන් වහන්සේ මෙත් සිලිලාරෙන් සියලු ලෝක සත්‍යා සනසමෙන් ජේතවනාරාමේ වැඩවාසය කරන සමෙහි එක් කොකටලී භික්ෂුන් වහන්සේ නමක් අරබයා තමයි මෙහි අතීත කතාව දේශනා කළේ තිංගතුනි මේ උකටලී වුණා කියලා කිව්වේ මේ පැවිදි මඟ කියලා කියන්නේ කාමයන්ගෙන් දුර වෙන මඟ ඒට විරුද්ධ පැත්ත තමයි කාමයන් කරා යන මඟ ඉතින් කාමයන්ට ඇදෙන අරමුණක් ලැබුණාම මේ මගේ ඉදිරියට යන්න බෑ ඉතින් ඒ විදිහට කාමයන්ට ඇදෙන ආදරය රාගය ප්‍රේමය වැනි මෙන්න මේ සිතවිලි වලින් තුවාල වෙච්ච හිතින් දුර්වල වෙච්ච හිතින් වාසය කරනකොට මේ භික්ෂුන් වහන්සේට අපි කියන්නේ ඔකට ලී වෙලා ඉන්න භික්ෂුන් වහන්සේ නමක් කියලා. ඉතින් මේ භික්ෂුව ඒ භික්ෂුවගේ යහළු භික්ෂුන් වහන්සේලා විසින් බුදු පියාණන් වහන්සේ වෙත එකගෙන ඇවිල්ලා මේ වප ප්‍රකාශ කළාම බුදු පියාණන් වහන්සේම සන මහණ ඇත්තද? ඒ වෙලාවේ පින්වත්නි මේ භික්ෂුන් වහන්සේ පිළිගන්නවා ස්වාමීනි එහෙමයි මේ කාන්තාරමුණක් නිසාමම බොහොම උකටලි වෙලා ඉන්නේ ශාසනයේ ඇලුම් නැතුවයි වාසය කරන්නේ ඒ වෙලාවේ භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේට මතක් කරනවා මහණ ස්ත්‍රීන් කියලා කියන්නේ මව් කුසේ පටන් පෝෂණය කරත් රැකගන්න බැරි જાතියක් පෙර පඬිවරු ඒ විදිහට කරලා ඒක තේරුම් ගත්තා ඉතින් ඒ වගේ જાතියක් කෙරෙහි ඔබ කොමට විශ්වාස කරනවද කොමට ඇලෙන කියලා අර අතීතයේදී එහෙම කරයි කියපු කතාව අපට මතක් කරලා දෙන්න කියලා භික්ෂුන් වහන්සේලාගේ ඉල්ලීම මත මේ අතීත කතාව දේශනා කරනවා. පින්වතුනි ඔබටත් මටත් ස්ත්‍රී පුරුෂ අපි හැම දෙනාටම හිත පිණිස මේ කළා වූ දේශනාව හොඳින් ශ්‍රවණය කරන්නට ඕනේ. ශ්‍රවණය කරලා අවසානයේ ඒ ලබා දෙන ධර්මාවාදය ඉතා හොඳින් ශ්‍රවණය කරන්නට ඕනේ. හිතට ගන්නට ඕනේ. මොකද පින්වතුනි කඩුවක් වගේ දෙයක් එහෙම නැත්නම් කිසි ආයුධයක් හොඳ කෙනෙක් අතට ලැබුණොත් එක ප්‍රතිඵලයක් හිත පාලනය කරගන්න බැරි නරකට යොමු වෙන හිත ඇති කෙනෙකුට ලැබුණොත් එහි ප්‍රතිඵලය අර කලින් ප්‍රතිඵලයට වඩා වෙනස්. පින්වතුනි කඩුවකින් සිද්ධ වෙන අනුතරට වඩා මේ දහම වර්ධවාගත්තොත් ලැබෙන විපාකය නැත්නම් විනාශය බොහොම දරුණුයි. අපේ ජීවිතවලට නොඑක් නොගැලපෙන දේවල් ලැබෙනවා. අපට ලැබෙන ගේදොර ඉඩකඩම් අපි කැමති නැති විදිහට නොගැලපෙන විදිහට ලැබෙන්න පුළුවන්. එයින් අපට යම්කිසි අයහපතක් වෙන්න පුළුවන්. නමුත් මේ දහම අපි නොගැලපෙන විදිහට ජීවිතයට ගලප ගන්න ගියොත් එයින් ලැබෙන විනාශය බොහොම මහත්. ඒ නිසා ධමක් ශ්‍රවණය කරාම එයින් ඒ ලබා දෙන ධර්මාවාදය සංඝයා විසින් සිහිපත් කරන්නේ ධර්මාවාදේ බොහොම හොඳින් ශ්‍රවණය කරන්නට ඕනේ. ඒ වගේම මඳහසිතින් මේ ධර්ම ශ්‍රවණය කරන්නට ඕනේ. එහෙම නොවුනොත් අන්තගාමීව කරුණු අපේ හිතවලට ගියොත් ධම අපට වැරදෙනවා. ඒ නිසා බොහොම මඳහසිතින් මේ දේශනාව ශ්‍රවණය කරන්නට ඕනේ. පින්තුනි මොකද මේ සඳහන් වෙන සමහර කරුණු සමහරක් කෙනෙක්ට වැරදි කියලා හිතෙන්න බැරි නෑ. කෙනෙක්ට දොස් කියනවා දෝ කියලා හිතෙන්න පුළුවන්. ඒ නිසා බොහොම මදහස්සිතින් තෙරුවන්ගෙන උපදවාගෙන ශ්‍රවණය කරනවා කියන එක ඒ බුදුරජාණන් වහන්සේගේ මෙසිතේ පවතින අසිරිමත් වූ ස්වභාවය. ඒ මෙසිතේ පවතින සිහිල් බව ඊටම හොඳින් අවබෝධ කරගෙනයි මේ දේශනාව ශ්‍රවණය කරන්නට ඕනේ. පින්වතුනි මේ දේශනාවට අනුව යටගිය දවස ඒ කියන්නේ ඉස්සර කාලේ බරණැස් නුවර බ්‍රහ්මදත්ත කියන ඒ රජ පරම්පරාවේ රජ කෙනෙක් රාජ්‍යමසනින් ඒ සිටින කාලේ අපේ බෝධිසත්වයන් වහන්සේත් ඒ රජතුමාගේ පුත්තු උපදිනවා. පින්වතුනි සුදුසු කාලේ අවශ්‍ය ශිල්ප සියල්ලක්ම හැදෑරූ මේ කුමාරයා පිය රජතුමාගේ ඇවෑමෙන් රජ බවට පත් වෙනවා. බොහොම දැහැමින් රාජ්‍යමසනින් කාලය ගත කරන මේ කුමරුවානන් පුරෝහිත බමුණාණන් සමග එක් ක්‍රියාවක් කරනවා.
මොකද්ද මේ පෝරු ක්‍රීඩාව රිදී පෝරුවේ ඒ පසයට දමන ක්‍රීඩාව මේ රජතුමා විසින් ඒ පුරෝහිත බමුණුතුමා සමග විටින් විට කරනවා පින්වතුනි මේ රජතුමා සහ පුරෝහිත බමුණා අතර මේ සිදුවෙන ක්‍රීඩාවේදී මේ මුදල් ඔට්ටුවට තැබීමක් සිද්ධ වෙනවා පින්වතුනි හැමදාම වගේ දිනන්නේ රජතුමා මොකද මේ රජතුමා මේ ක්‍රීඩාව කරන්නට මත්තෙන් පසයට දමන්නට මත්තෙන් හැමදාම මේ සත්‍ය ක්‍රියාවක් අඩංගු වෙන ගාථාවක් प्रकाश करना मुखद सब्बानंदी वंख कथा सब्बे कठमयावना सब्बित्यो करे पापं लभमाना निवातके मुखद मेक तेरुम सरलव गत्तो मे इस्त्रीं कियन जातिय वरदा करन्नट इडक लगुनोत संगवेच्च तनक लगुनोत अवकाशयक लगुनोत अनिवार्यंगे वरदि करनोमयि विशेषयेन मे कामे वरदव हसिरनोमयि उपमावक् देनवा हरियट मे सियलुम गंगावो अदै केलिं गलन गंगा मगे वस्तु දෙන්නට සිද්ධ වෙනවා මේකට මොකක් හරි කරන්න ඕනේ කියලා කල්පනා කරන මේ බමුණුතුමා මේ රජතුමාගේ සත්‍යක්‍රියාවට විරුද්ධ වෙන දෙයක් කරන්න තමයි කල්පනා කරන්නේ ඒ කියන්නේ වරදට නොපෙළඹිච්ච ස්ත්‍රියක් තෝරගන්න ඕනේ හොයාගන්න ඕනේ කියලා කල්පනා කරනවා ඉතින් තේරෙනවා මේ බමුණුතුමාට යම් කිසි දවසක මේ පුරුෂයෙක් දැක්කනම් එහි ස්ත්‍රිය රකින්න බෑ ඉතින් පුරුෂයෙක්ගේ වසඟයට නොයිපු ස්ත්‍රියක් තබා ගන්නටයි එහෙම කෙනෙක් තමන්ට බිරිඳ කර ගන්නටයි මේ බමුණුතුමාට අවශ්‍ය බමුණුතුමා මේ අංග ශාස්ත්‍රයේ බොහොම දක්ෂයි අංග ලක්ෂණ අනුව කියන්න පුළුවන් විශේෂයෙන් මේ ගැබෙනී කෙනෙක් දැක්කහම ඒ වදන්නේ දුවෙද්ද පුතෙද්ද කියලා. ඉතින් මේ දුප්පත් ගැබෙනී කාන්තාවක් දැකලා මේ බමුණුතුමා අංග ලක්ෂණ අනුව තේරුම් ගන්නවා දුවක් තමයි ලැබෙන්න ඉන්නේ කියලා. ඉතින් ඇයට මුදල් ආදිය දීලා ඇයගේ හිග්ගෙන ඇය ඒ සිටු මඳුරට එක්කන් ගිහිල්ලා දරුවා ලැබුණ පසු ඒ සිටු මඳුරෙන් පෝෂණය කරනවා. මේ දියණිය කවදාවත් පිටට ගියපු කෙනෙක් නෙමෙයි. පිටට යන්න දෙන්නේ නැහැ. මාලිගාව තුළම කුමාරිකාව ඒ තරුණිය තමන්ගේ බිරිඳ බවට පත් කර ගන්නවා. එහෙම කරලා රජතුමා වෙත ගිහිල්ලා රජතුමාට ආරාධනා කරනවා රජතුමනි අපි මේ පෝරු ක්‍රීඩාව කරමුද කියලා. රජතුමා ඉතින් ඒකට එකඟ වෙනවා. සුපුරුදු පරිදිම රජතුමාට සත්‍යක්‍රියාව කරනවා. ඒ වෙලාවේ බමුණුතුමා ප්‍රකාශ කරනවා මගේ බිරිඳ හැර. ඉතින් පින්වතුනි මේ ක්‍රීඩාවෙන් වෙනද වගේ නෙමෙයි රජතුමා දිනන්නේ නැහැ අද. අද දිනන්නේ මේ බමුණුතුමා. ඉතින් මේ විදිහට රජතුමා පැරදෙන්නේ ගත්තාම පින්වතුනි මේ රජතුමා කල්පනා කරනවා මේ විදිහට පෙරදීම සුදුසු නැහැ මේකට කුමක් හෝ කරන්න ඕනේ කියලා චර පුරුෂයන් යවලා පරීක්ෂා කරවලා බලනවා මේ බමුණුතුමාගේ නිවසේ මේ පුරුෂයන්ව ඇස ගැළිටෙන්න නොදී පෝෂණය කරන තබාගෙන ඉන්න කාන්තාවක් ඉන්නවද ඉතින් දැනගන්නවා මේ බමුණුතුමාගේ බිරිඳ වශයෙන් එහෙම කෙනෙක් ඉන්නවා කියලා ඒ වෙලාවේ මේ රජතුමා කල්පනා කරනවා කාන්තාව කියන්නේ ඉඩක් ලැබුණොත් වරදට පෙළඹෙනවා ඉතින් මෑගේ පිරිසුදු බම් විදින්න ඕනේ කියලා කල්පනා කරලා මේ රජතුමා ඒ ස්ත්‍රීන්ගේ හිත් දිනා ගැනීමෙහි දක්ෂ එක් මේ දූර්තේක්ව කැඳවලා මේ පුරුෂයාට කියනවා පුරුෂයා ඔබට පුළුවන් ද අසවල් මන්දිරයේ ඉන්න මෙන්න මේ තරුණියගේ ඒ සීලය බිඳින්න ප්‍රතිඋතා බිඳින්න පුළුවන් ද මේ විදිහට ඇහුවාම රජතුමනි මට ඒක සුළු වැඩක් මට ඒක පුළුවන් කියලා මහ ප්‍රකාශ කරනවා. ඉතින් රජතුමා අවශ්‍ය ඒ ධන දාන්නේ ආදිය මේ තරුණයාට ලැබෙන්නට සලස්වනවා. මෙහිදී මේ බෝධිසත්වයන් වහන්සේ ඇගේ පදිවෘතාව බිඳීමේ අතිරේක වාසියක දකින්නවා.
මොකද ඒ තුලින් මේ බමුණාගේ අධික ස්ත්‍රී රෝලත්වයත් ඛණ්ඩණය වෙනවා කියන එක. ඉතින් ඊට පස්සේ මේ තරුණයත් ඒ ධන ආදී අරගෙන ගිහිල්ලා ඒ මාලිගාව ඉදිරිපිට මල් කඩයක් හදාගෙන ඒ කියන්නේ මේ මල් විකුණන මල් විතරක් නෙමෙයි මේ මල් සුවඳ විලවුන් මේ වගේ ආදී දේවල් විකුණන වෙළඳ සැලක් සකස් කරගෙන අධ්‍යයනයෙන් පසු වෙනවා මේ මාලිගාවෙන් පිට වෙන ඇතුළට යන අය දිහා. මොකද්ද මහු අධ්‍යයනය කරන්නේ? ඒ කුමාරිකාගේ සමීපයේම ගැවසෙන ඒ කුමාරිකාගේ ප්‍රධාන සේවිකාව කවුද? ඉතින් ටික දවසක් යනකොට මේ තරුණයා හොයාගන්නවා මෙන්න මේ අසවල් මහලි කාන්තාව තමයි ඒ තැනැත්තිය කියලා. ඉතින් පින්වතුනි මේ තැනැත්තිය තමයි ඒ කුමාරිකාවගේ ප්‍රධාන සේවිකාව කියලා අවබෝධ කරගත්ත මේ තරුණයා දවසක් මේ මල් ගන්න එන මහලි තැනැත්තිය ළඟට ගිහිල්ලා කකුල් දෙක අල්ලගෙන අඬන්න පටන් ගන්නවා. අනේ අම්මේ කොහෙද ගිහින් හිටියේ? මෙච්චර දවසක් කොහෙද හිටියේ? අම්මන්ට මං දුකෙන් හිටියේ කියලා මේ විදිහට කියමින් අඬන්න පටන් ගන්නවා. ඉතින් අර වටේ ඉන්න ඒ තරුණ පිරිසත් ප්‍රකාශ කරනවා, අනේ ඇත්තමයි, මේනම් ওই අම්මගේ පුතාම තමයි. මූණත් ඒ වගේ, අතපයත් ඒ වගේ. මේ විදිහට කියමින් මේ වටේ පිටේ ඉන්න අය ඒ ප්‍රකාශ කරනකොට මේ අම්මත් හිතනවා සමහර විට තමන්ගේ ඒ කලින් පුතෙක් ඉඳලා නැති වුණා වෙන්නත් පුළුවන්. තමන්ට වඩා මේ අවට ඉන්නයි කියන දේ විශ්වාස කරලා, මේ තරුණයා කියන දේ විශ්වාස කරලා මෑත් හිතනවා මේ මගේ පුතා වෙන්නේ නැති කියලා. ඉතින් මෑත් අඬන්න ගන්නවා, අනේ පුතේ මෙච්චර දවසක් කොහෙද හිටියේ මේ ආදිය කියමින්. මේ විදිහට මේ දෙන්න දැන් අඬා වැළපෙන්න පටන් ගන්නවා. ටික වෙලාවකින් මේ ඇඳීම නවත්තපු තරුණයා මේ මහලි කාන්තාවගෙන් අහනවා, දැන් අම්මා කොහෙද යන්නේ? ඒ වෙලාවේ මේ කාන්තාව ප්‍රකාශ කරනවා, පුතේ මම මේ මල් ගන්න යන ගමන් මේ මාලිගාවේ ඉන්නවනේ කිඳුරියක් වගේ බොහොම ලස්සන කුමාරිකාවක්, අන්නේ කුමාරිකාවට මල් ගන්න යන ගමන් කියලා. ඒ වෙලාවේ මේ තරුණයා ප්‍රකාශ කරනවා, අම්මා කාගෙන්වත් මල් ගන්න අවශ්‍ය නැහැ. මම ඉදින් මොකටද වෙන කාගෙන්වත් මල් ගන්නෙ? අද ඉඳන් මගින්ම මල් ගන්න කියලා මේ කාන්තාවට නොමිලේම මල් දෙනවා. දැන් හැමදාම මේ විදිහට මේ තරුණයාගේ නොමිලේම මෑට මල් ලැබෙනවා. ඉතින් අර බමුණුතුමා මල් ගන්න කියලා දෙන මුදල් මෑ තියා ගන්නවා. ඒකෙන් මෑට වාසිය. ඉතින් මේ විදිහේ කරුණුත් නිසා මේ පුත්‍රයා කෙරෙහි බොහොම බැඳිච්ච සිතින් කාලය ගත කරන මේ මහලු කාන්තාව තමන්ගේ ඒ මල් ආදී අරගෙන කුමාරිකාව වෙත යනවා. වෙනදා වගේනේ බොහොම මල්. ඉතින් ඒ පළමු දවසේ කුමාරිකාව අහනවා, අද මොකද මේ බමුණුතුමා සතුට වෙලා වැඩියෙන් මුදල්වත් දුන්නද මල් ගන්න? ඒ වෙලාවේ මේ මහලිය ප්‍රකාශ කරනවා, නෑ කුමාරිකාවනි, මගේ පුතා අද මට හම්බුණා, ඔහුගෙන් මේ ලැබිච්ච මල් තමයි. දැන් පින්වතුනි මේ විදිහට කාලය ගත වෙනවා. දැන් ඉතින් මේ මෑණියන්ගේ විශ්වාසය, තමන් කෙරෙහි පවතින ආදරය බොහොම දැඩි කියලා තේරුම් ගත්ත මේ තරුණයා දවසක් ඒ වටේ ඉන්න අයට කියලා තියෙනවා මං ලෙඩ වුණා කියලා කියන්න කියලා. ඇඳට වැටලා මේ ලෙඩ වෙච්ච බව පාමින් ඉන්නවා. මේ මහලු කාන්තාවත් ඒ වෙනද මල් ගන්න වෙලාවට ඇවිල්ලා මේ තරුණයා කෝ කියලා ඉමසනකොට ඒ අවට ඉන්න අය කියනවා, අන්න ලෙඩ වෙලා ඇඳට වැටලා ඉන්නවා. මේ මහලු කාන්තාව ඇතුල් කාමරයට ගිහිල්ලා ඇඳේ ඉඳගෙන මේ තරුණයාගේ පිට අත ගාමින් විමසනවා, පුතේ මොකද්ද අසනීපය? අනේ අම්මේ, එක මේ ඇඟේ ලෙඩක් නෙවෙයි හිතේ ලෙඩක්, අම්මට නම් කියන්න බෑ. මේ වෙලාවේ මේ මහලු කාන්තාව ප්‍රකාශ කරනවා, පුතේ අම්මලාට නෙවෙයි නම් ලෙඩ කියන්නේ වෙන කාටද කියන්නේ? මොකද්ද කියලා කියන්නකො. මේ විදිහට මේ තරුණයාගෙන් දෙතුන් හිටක් විමසනකොට මොහු අකමැත්තෙන් වගේ මේ මෑණියන්ට ප්‍රකාශ කරනවා, මෑණියනි, මට මේ වෙන කැමැත්තක් නෙමෙයි තියෙන්නේ. ඔබ ඒ කරපු වර්ණනාව අහලා අර මාලිගාවේ ඉන්න කුමාරිකාව කෙරෙහි මම මේ බැඳිච්ච සිතින් දැන් කාලය ගත කරන්නේ. ඉතින් ඈ සමග මට කාලය ගත කරන්න ලැබුණොත් මගේ ජීවිතේ අවසන්. මම මෙතනම මැරෙනවා. මෙන්න මේ විදිහට ප්‍රකාශ කරාම මේ මහලු කාන්තාව කියනවා, පුතා බය වෙන්න එපා. ඒගෙන මම බලා ගන්නම්. මේ විදිහට මේ පුතාව සනස්සවලා මල්ලාදිය අරගෙන මාලිගාවට යනවා. ගිහිල්ලා අර තමන්ගේ ඒ කුමාරිකාවට ප්‍රකාශ කරනවා, කුමාරිකාවෙනි, හරි වැඩේ වෙලා තියෙන්නේ. මගේ පුතා මෙන්න මෙහෙම තත්යකට පත් වෙලා ඉන්නවා. ඔබේ රුවවරුන් අහලා මගේ පුතා මෙන්න මේ තත්යෙන් තමයි දැන් කාලය ගත කරන්නේ කිව්වහම ඒකට මොකද්ද කරන්නේ කියලා මම විමසපු වෙලාවේ මේ කුමාරිකාව ප්‍රකාශ කරනවා, ඔබට පුළුවන් නම් ඔහු එක්කන් ඉන්න, මගේ කිසි විරුද්ධත්වයක් නැහැ. ඉතින් මේ මහලිකාන්තාවත් එදා පටන්ම උපක්‍රම කරනවා මේ තරුණයාව ඇතුළට ගන්න ක්‍රමයක් හොයමින්. ඉතින් උපක්‍රමයක් වශයෙන් මේ මාලිගාවේ තැන් තැන්වල කුණ කොට ගහලා
ඒවා එකතු කරගෙන යනවා. ඉතින් මේ කුණු අරන් ගියත් ඒ බමුණුතුමාගේ අනපරිදි ඒ කුණු භාජනය පවා කාන්තා ආරක්ෂිකාව සිං පරීක්ෂා කරනවා. මම මොකද කරන්නේ? මේ වගේ වෙලාවට ඔවුන්ගේ ඇඟට කුණු ඇටෙන විදිහට භාජන හරවනවා. මේ විදිහට ඔවුන්ගේ ඇඟට කුණු වැටෙන්නට විවිධ උපක්‍රම කරාම මේ මෑගේ කරදරේ නිසා මැයි බවට පත්වෙන ලැජ්ජාවට පත්වෙන ඒ කාන්තා ආරක්ෂිකාව මෑව පරීක්ෂා කිරීමෙන් වළකිනවා. මේ විදිහට ටික දවසක් ගියාට පස්සේ එළියට ගියපු මේ මහලි කාන්තාව දවසක් ඒ භාජනයේ මේ තරුණයාව තබාගෙන ඒ කුණු වගේ පේන විදිහට උඩින් කොළ අඳුරලා දැන් මේ භාජනය තබාගෙන මුහ ඇතුළට ගෙනවා. ඇතුළට ගෙනල්ලා අර කුමාරිකාවට මුණ ගැස්සවනවා. ඉතින් මේ තරුණයාත් මේ කුමාරිකාවගේ පතිවතා දහම බිඳ දැන් දවස් දෙක තුනක් ඒ කුමාරිකාව සමගම ඒ මාලිගාවේ ගත කරනවා. බමුණුතුමා ඇතුළට එන වෙලාවේ ඔහු සැඟවිලා වාසය කරනවා. රාජ්‍ය සේවයට ගියාට පස්සේ එළියට ඇවිත් මේ කුමාරිකාව සමග කාලය ගත කරනවා. ඉතින් මේ කුමාරිකාව ප්‍රකාශ කරනවා දවස් දෙක තුනක් ගියාට පස්සේ දැන් ඔබට යන්න කාලය හරි. මේ විදිහට ඇතුළෙම ඉන්න ගියොත් එහෙම මේ ක්‍රියාව එළි වෙනවා කියලා. ඉතින් පින්වතුනි මේ පුරුෂයා ඒ වෙලාවේ මේ කාන්තාවට ප්‍රකාශ කරනවා මට යන්න පුළුවන් මට තව ඒක ආසාවක් තියෙනවා මොකද එහෙමේනි කියලා අහුවාම මට අර බමුණුතුමාගේ හිසට පහරක් ගහන්න ආසයි හොඳයි මම ඒක ඉටු කරලා දෙන්නම් කියලා මේ උපක්‍රමයක් සකස් කරපු මේ කාන්තාව තින් එදා රාජ්‍ය සේවයට ගිහිල්ලා මේ බමුණුතුමා හමුවේ ප්‍රකාශ කරනවා මට ඔබ වීණා ගයනවා අහන්න ආසයි ඒ වගේ මට ඒකට නටන්න ආසයි හැබැයි මට ඔබ ඉදිරියේ නටන්න බෑ ලැජ්ජයි මම ඔබ ඇස් දෙක බඳිනවා එහෙම ඒ වෙලාවේ ඔබ වීණා වාදනය කරන්න මට නටන්න ආසයි කියලා. ඉතින් මේ කාන්තාවගේ ඒ මායන් වලට රැවටිච්ච මේ මහලු පුරෝහිත බමුණුතුමා හොඳයි කියලා ඇයට ඒ තමන්ගේ ඇස් බඳින්නට අවස්ථාව දෙනවා. ඉතින් මේ ඇස් බඳලා දැන් මේ නටන ගමන්. දැන් මේ විදිහට බමුණුතුමාගේ වීණා නාදයට නර්තනයේ යෙදෙන බව අඟවමින් මේ කාන්තාවම ආදරණීය ලෙස මේ බමුණුතුමාගෙන් අහනවා ස්වාමීනි ඔබගේ හිසට මුංචි පහරක් ගහන්න හිතෙනවා අටයකට අවසර තියෙනවා. ඉතින් බමුණුතුමත් මේ සුමුදු අතක ස්පර්ශයක් ලැබෙයි බොහොම සිනිඳු පහසක් ලැබෙන බොහොම කුඩා සුළු පහරක් ලැබෙයි කියන ආකල්පයෙන් ඇයට අවසර දෙනවා. මේ වෙලාවේදී මේ කාන්තාව අර පුරුෂයාට සංඥාවක් කරනවා දැන් වෙලාව හරි කියලා. මොහොත් මොකද කරන්නේ දෑතේ වීරිය යොදවලා ඒ තමන්ගේ වැලමිටේ මේ බමුණුතුමාගේ හිසට දැඩි පහරක් කෙල්ල කරනවා. ඉතින් මේ බමුණුතුමාට එයින් බොහෝ ලොකු වේදනාවක් දැනෙනවා. ප්‍රකාශ වෙනවා ඒ හිසට වැදිච්ච පහරේ සර කොච්චරද කියව ඇස් දෙක එළියට පනින්නට තරම් වේදනාවක් දැනුණා කියලා. ඉතින් ඒ වෙලාවේ මේ බමුණුතුමා තමන්ගේ බිරිඳට කතා කරලා ඇයගේ අත අරගෙන අත ගාලා බලනවා. ඉතින් ප්‍රකාශ කරනවා ඔබේ අත සිනිඳු වගේ පෙවුනට පහර නම් බොහොම සරයි. ඉතින් මෑත් අර බමුණුතුමාගේ ඇසේ බැඳපු රෙදි කඩ ඉවත් කරලා හිසේ තෙල් ආදිය ගාලා මේ බමුණුතුමාට සාත්තු කරනවා. අර තරුණයාත් ඊළඟ දිනේ මේ බමුණ පිටතර ගියාට පස්සේ මාලිගාවෙන් බැහැරට යනවා අර ආපු විදිහටම. එහෙම ගිහිලා රජතුමාට ප්‍රකාශ කරනවා ඒ සියලුම තතු. ඒ වෙලාවේ රජතුමා ඒක දැනගෙන ඊළඟ දවසේ අර පුරෝහිත බමුණුතුමාට පස්සේ මේ බමුණුතුමාට කියනවා බමුණුතුමනි අද අපි ක්‍රීඩාව කරමු. දැන් බමුණුතුමත් බය නැහැ. පහුගිය කාලෙම රජතුමා අර ගාතාව කිව්වට බමුණුතුමා තමා දිනුවේ. ඉතින් තමන් අදත් දිනනවා කියලා කල්පනා කරලා බමුණුතුමා මේකට කැමති වෙලා දැන් ඉතින් ඒ පෝරුවේ ඒ පසයට දාන වෙලාවේදී රජතුමා අර ගාතාව සුබරුදු පරිදි කියනවා බමුණුතුමා කියනවා මගේ බිරිඳ හැර කියලා. පින්වතුනි එහෙම කිව්වට මොකද වෙනද වගේ නෙමෙයි බමුණුතුමා පෙරදෙනවා. ඉතින් බමුණුතුමා මේ ක්‍රීඩාව නවත්තන කල්පනා කරන්න පටන් ගන්නවා කොහොමද එහෙම වුනේ කියලා. ඒ වෙලාවේ රජතුමා බමුණුතුමාගේ ඒ සිතන කාරණය තේරුම් අරගෙන මේ බමුණුතුමාට ප්‍රකාශ කරනවා බමුණුතුමනි මොකටද ක්‍රීඩාව නැවැත්තුවේ? ඔබේ බිරිඳගේ ප්‍රතිවෘතාව දැන් බිඳිලා අවසන්. තමන්ගේ සොර සැමියා ලවා ඔබේ හිසරත් පහර දුන්නා. එහෙමත් කරලා තමයි ඔබ එව්වේ. ඉතින් කාන්තාව කියන අය සත්‍ය ස්ථානයක තියාගෙන හැදුවත් කොසේ පටන් ආරක්ෂා කරත් ඔවුන්ව ආරක්ෂා කරන්නට බැහැ. කාන්තාව කියන්නේ ඒ වගේ පිරිසක් කියලා මේ මාතෘකා ගාථාව දේශනා කරා. ඒ කියන්නේ යම් බ්‍රාහ්මනෝ අවාදේසි වීණං සම්මුඛ වේටිතෝ අණ්ඩ භූතා භතා බරියා තාසුකෝ ජාතු සේති කියනේ මුලින් දැක්වූ මේ මාතෘකා ගාථා ප්‍රකාශ කරනවා. පින්වතුනි
එහි අර්ථය අපි සඳහන් කරානේ ඒ කියන්නේ මේ කාන්තාවක් කුසේ පටන් ආරක්ෂා කරත් ඔවුන්ව රකින්නට බෑ මොකද මේ එහෙම ආරක්ෂා කරපු කෙනා පවා වරදෙහි බැඳුනා එපමණක් නොවේ ස්වාමියාව රවට්ටලා ඒ කියන්නේ ඔබව රවට්ටලා ඔබේ හිසට සොර සැමියාලවා පහර කුත් ගැස්සුවා ඒ වගේ පිටිසත්තාමේ ස්ත්‍රීන් කියන්නේ කියන එක තමයි ප්‍රකාශ වුනේ ඉතින් මේ අණ්ඩභූත ජාතක දේශනාව කිව්වහම මෙහි අණ්ඩභූතා කිව්වෙත් ඒකයි අණ්ඩ කියලා කියන්නේ බීජයට ඉතින් දරු උපදින ස්ථාන එහෙම නැත්නම් මේ දරුවන් පිළිසඳ ගන්න තැන නිසා ඒ දරු බීජය ඇති වෙන නිසා කුසටත් අණ්ඩ කියලා කියනවා මේ බීජ කියලා කියනවා ඉතින් මේ එහෙම පටන් ආරක්ෂා කරත් රැක ගන්නට බැහැ කියන අර්ථය ඇති ඒ ගාතාවක් ප්‍රකාශ වෙන නිසා හිම සිද්ධියක් වෙන නිසා තමයි මේ ජාතක දේශනාවටත් අණ්ඩභූත ජාතක දේශනාවක් කියලා සඳහන් වෙලා තියෙන්නේ ඉතින් මේ විදිහට රජතුමා ප්‍රකාශ කරාම බමුණ තමත් කල්පනා කරනවා හැම වෙන්න ඕනේ මොකද ඒ කියපු දේ किसीम पुरुषे अत्पहासक मट लगुन स्पर्श कर මේ කාන්තාව ඊට පස්සේ එතනින් නොනැවති දියුරන්නත් පටන් ගන්නවා මට ගින්නට උනා පණින්න පුළුවන් ඉතින් ඒ වෙලාවේ බමුණුතුමා එසේ වේවා එහෙනම් එහෙම ඒක වෙන්නට ඕනේ කියලා ප්‍රකාශ කරාම මම ගිහින් ඒ තමන්ගේ අර සේවිකාවත් සමග එක් වංචාවක එහෙම නැත්නම් මේ කුමන්ත්‍රණයක නියැලෙනවා මොකද්ද තමන් ගින්නට පණිනවා ඒ මොහොතේ අර පුරුෂයා පැමිණිලා තමන්ගේ අත අල්ලගන්න කියලා ප්‍රකාශ කරනවා ඒ විදිහට වැඩ කටයුතු සකස් කරලා තමන්ගේ පිරිසුදු බව පෙන්වන්නට වගේ ගින්නක් ගහලා ඒ ගින්නට පණින්න යනවා ඒ වෙලාවේ අර කතා කරගත්ත විදිහට අර පුරුෂයාත් ඇවිල්ලා මේ වගේ කාන්තාවෝ ගින්නට දාන්නේ කවුද මේ බමුණුතුමා නම් මහා අනුවණ කෙනෙක් කියලා අර කාන්තාවගේ අත අල්ලගන්නවා ඒ වෙලාවේ පින්වත්නි මේ කාන්තාවත් ප්‍රකාශ කරනවා බමුණුතුමාණෙනි දැන් නම් මට ගින්නට පණින්න බෑ මේ පුරුෂයා මගෙන් අතින් අල්ලගත්තා මේ පුරුෂයා මගේ අතින් අල්ලගත්තා ඉතින් ඒ නිසා මට ගින්නට පණින්න බෑ කියලා ප්‍රකාශ කරනවා බමුණුතුමා තීරණ ගන්නවා මේ පිරිස එකතු වෙලා මාව රැවට්ටුවා මේ කාන්තාව මාව රැවට්ටුවා කියලා ඉතින් ඒ වෙලාවේදී මේ බමුණුතුමා මෑව පහර දීලා ඒ මාලිගාවෙන් ඉවතට දමනවා ඉතින් ඒ නිසා මේ බමුණුතුමා මේ කාන්තාවට පහර දීලා ඒ සිටු මාලිගාවෙන් නිරපා දමනවා පින්හතුනි ඒ නිසා තමයි මේ ජාතක දේශනාවට අදාළ අටුවාවෙත් මේ දක්වලා තියෙන්නේ කාන්තාව කියන අය ස්ත්‍රීන් කියන අය වරදක් කරලා ඒ වරද කරේ නෑ කියන දවසම උනත් දිවරනවා. ඉතින් ඔවුන්ගේ ස්වභාවය මෙබඳුයි කියලා මේ ගාථා තුනක් එහි ප්‍රකාශ වෙනවා. ඉමසලා බලමු. චෝරීනම් බහු බුද්ධීනම් යාසු සච්චං සුදුල්ලභං තිනං භාවෝ දුරාජානෝ මච්චස්සෝදකේ ගතං ඒ කියන්නේ මේ ස්ත්‍රීන් කෙරෙහි සත්‍ය බොහොම දුර්ලභයි. හොරහිත් තියෙන කපටිනව නැති ස්ත්‍රීන්ගේ ස්වභාවය දැනගන්න බෑ. කොහමද? මස්යන්ගේ ගමන් මග වගේ. දී යන මස්යා ඒ දියේ කිමිදිලා. දීහිම සැඟවලා යනවා. ඉතින් ඒ වගේ තමයි මේ කාන්තාව කියන කෙනත් කපටි බුද්ධියත් සොරසිතත් උපයෝගී කරගෙන ඒ තමන් කරන කියන දේවල් වහලා දානවා කියන එක ප්‍රකාශ වෙනවා. ඊළඟට තියෙනවා මුසතාසං යතා සච්ඡං සච්ඡං තාසං යතා මුසා ගාවෝ බහුතිනස්සේව ඕම සම්ති වරං වරං සත්‍ය ඒ අයට බොරුවක් බොරුව ඒ අයට සත්‍යයක් ගවයන් තනකොළ කනකොට බොහෝ තනකොළ තියෙන තැන් හොයාගෙන යනවා ඒ වගේ තමයි මේ කාන්තාවත් වාසි ලැබෙන්නේ කොතැනටද අන්න ඒ වගේ තැන් වලට ඇදිලා යනවා යොමු වෙනවා කියන එක මේ දෙවෙනි ගාථාවේ අර්ථය ඊළඟට තව එක ගාථාවක් තියෙනවා චෝරියෝ කඨිනා හේතා වලාච ඵල සක්ඛරා නතා කිංචි න ජානಂತಿ යම් මනුස්සේසු වංචනන්ති
මේ ස්ත්‍රීන් බොහොම සොරයි ඒ වගේම බොහොම දැඩි ඒ වගේම ඡණ්ඩයි ඒ වගේම තමයි ඔවුන්ගේ හිත් ඉක්මනින්ම වෙනස් වෙනවා මිහිරි සතුරු වෙන්නාහ ඒ කියන්නේ ඇය හා යම් සම්බන්ධයක් පවත්වනවා නම් ඒ කාලේ අපිට හිතෙනවා බොහොම සොඳුරුයි කියලා නමුත් ඒ නිසාම පස්සේ කාලයක අපිට බොහෝ දුක් වේදනාවලට පත් වෙන්නට සිද්ධ වෙනවා ඒ නිසා කියන මේ සුන්දර සතුරෙක් වගේ ඒ වගේම තමයි මිනිසුන් අතර යම් වංචාවල් තියනවාද මේ කාන්තාව නැත්නම් මේ ස්ත්‍රීන් කියන පිරිස ඒ කිසිදු වංචාවක් නොදන්නේ නොවේ ඒ කියන්නේ හැම වංචාවක්ම වුන් දන්නවා කියන එක මේ තුන්වෙනි ගාථාවේ අර්ථය හැටියට ප්‍රකාශ වෙනවා පින්වතුනි මේ විදිහට මේ ජාතක දේශනාව අවසන් වෙනවා අවසානයේදී බුදු පියාණන් වහන්සේ මේ පූර්වාපර සංදි ගලපමින් මේ ජාතක දේශනාව නිම කරනවා එසම මෙහි ඒ බරණස් රජතුමා නම් දැන් මේ බුදු බාට පත්ව සිටින මම්ම වේදයි කියලා තමයි බුදු පියාණන් වහන්සේ මේ ජාතක දේශනාව අවසන් කරන්නේ බොහොම ආදර්ශයක් ජීවිතයට ලබා ගන්න පුළුවන් උත්තරම වටිනා ගණේ ජාතක දේශනාවක් බුදු පියාණන් වහන්සේගේ කොයි වදනේ අමාරසේ තැවෙරලා තියෙන්නේ ඉතින් මේ හැම වදනක්ම සත්‍ය පිළිගන්නා සත්‍යයට කැමති උතුම් වූ සත්පුරුෂයන්ට හැමදාම ප්‍රියයි සත්‍ය තිත්ත වෙන්නේ පින්වත්නි බොරුවට කැමති අයටනේ නේද ඇත්ත තිත්තවන්නේ බොරුවට කැමති අයට ඉතින් මේ බුදු පියාණන් වහන්සේගේ දහම සත්‍ය දහම ප්‍රියවන්නේ සත්‍යයට ගරු කරන අයට මොකද්ද පින්වත්නි මේෙන් අපිට ලබා ගන්න පුළුවන් ආදර්ශය බොහෝම ආදර්ශ ගොඩක් තියෙනවා අත්‍යවශ්‍ය ඒ වගේම විශේෂයෙන් මේ මොහොතේ දැනගන්නට ඕනේ කරුණ කීපයක් හිටින් මත කර බුදු පියාණන් වහන්සේගේ ඒ අසම සම දර්ශනෙහි පවතින කාලත්‍රය වර්ති බව මෙයින් හොඳට වැටහෙනවා එදාටත් වඩා පින්වත්නි අද කාලේ මේ කරුණ අපට හොඳින් ප්‍රකටයි ඉතින් එහෙම කාලෙක කාන්තාවන්ගේ ස්වභාවයේ තේරුම් අරගෙන ජීවත් වන්නට මේ ජාතක දේශනාව අපට බොහොම උපකාරයි ඒ වගේම තමයි තවත් කාරණාවක් මෙහි දැනගන්නට ඕන විශේෂයෙන්ම සබ්බායිත්‍යෝ කරේ පාපං කියලා කලින් සඳහන් වුණා සබ්බායිත්‍යෝ කරේ පාපං කියලා කිව්වේ සියලු ස්ත්‍රීන් පාපයන් හිඹඳිනවා කියන එක. පින්වතනේ මෙහිදී මේ ධර්මයේ සඳහන් වෙනවා හිමි සිංහල ආර්ථේ මසා බැලුවොත් ව්‍යාංජන මාත්‍රයෙන් ඒ අර්ථ ගන්න එපා කියන එක. වචනයක් දුටුවාම ඒ පමණින්ම අර්ථය ගන්න එපා විමසන්න කියලා. සබ්බායිත්‍යෝ කියන එක විමසා බලනකොට අපට තේරුම් ගන්න පුළුවන් මේ සියලුම ස්ත්‍රීන් නොවේ කියන එක. බුදු පියාණන් වහන්සේගේ දේශනාවේ සඳහන් වෙනවා මේ බාහුල්‍ය අර්ථයේ කියන ණය ක්‍රමයක්. ඒ කියන්නේ බොහෝ එහෙම නැත්නම් ගොඩාක් කියන ඒ පැත්තට බලනං එහිදී සබ්බා කියලා ගන්නවා. දැන් මේ රුක්ක ධම්ම ජාතක අටුවාවේ සඳහන් වෙනවා හතරේ සිට ලක්ෂය දක්වා සම්බහුලා කියන බොහෝ කියන අර්ථය. ඉතින් ඊටත් වැඩි නම් අපට සබ්බා කියලා ගන්නට වෙනවා. වරදෙහි බැඳෙන කාන්තාවන්ගේ ප්‍රමාණය එසේ නොබැඳෙන කාන්තාවන්ගේ ප්‍රමාණය සමග සංසන්දනය කරලා බලනකොට ඒ එසේ බැඳෙන කාන්තාවන්ගේ ප්‍රමාණය අර නොබැඳෙන කාන්තාවන්ගේ ප්‍රමාණයට වඩා බොහොම වැඩි නිසා තමයි මෙහි මේ සබ්බා කියලා අරගෙන තියෙන්නේ. ඒකට දහමේ උපමාවක් සඳහන් වෙනවා. දැන් මේ පාණාතිපාතා අදින්නාදාන කාමේසුමිච්ඡාචාරා කියන ඒ සිල්පද තුන කාය කර්ම කයින් එන වැරදි හැටියට දක්වන්නේ. නමුත් පින්වතුනි මෙහිදී මේ කයින් විතරක් නෙමෙයි ප්‍රාණඝාතය සොරකම ආදී කරන්න පුළුවන්. වචනයෙන් පවායට උපකාර කරන්න පුළුවන්. බහුල වශයෙන් කයින් කරන නිසා තමයි කාය කර්මයෙන් සිද්ධ වෙන පවක් හැටියට මේ ප්‍රාණඝාත අදින්නාදාන කාමේසු මිච්ඡාචාර කියන සීකපද සම්බන්ධ කරලා තියෙන්නේ. ඒ වගේ තමයි පින්වතුනි මේ බහුල බව සලකලා තමයි සබ්බායිත්‍යෝ කියලා සඳහන් වෙන්නේ. එහෙදී අපි තේරුම් ගන්න ඕනේ සබ්බායිත්‍යෝ කියද්දී ඒ වර්ධෙහි බැඳෙන ප්‍රමාණය ඉතා වැඩි නිසා එසේ කිව්වනම් එසේ නොබැඳෙන්නේ කවුද? නොබැඳෙන්නේ කවුද කියන එකත් මේ කුණාල ජාතක අටුවාවේ විස්තර කරනවා. තපෙත්වා විපස්සනාය තනුකත කිලේසා සේසා සබ්බායිත්‍යෝ පාපං කරෙයුම්. ඒ කීවේ මේ විපස්සනාව තුලින් තනුකත කිලේසා කිලස් බොහොම තුනී කරගත්ත අඩු කරගත්ත කාන්තාවන් හැර ඒකයි තපෙත්වා කිව්වේ. සේසා සබ්බායිත්‍යෝ පාපං කරෙයුම්. අනිත් සියලුම ස්ත්‍රීන් පව්කම් වල යෙදෙනවා වරදෙහි බැඳෙනවා. ඒ බව තමයි මේ විස්තර වන්නේ.
ඉතින් ඒ නිසා අපට ගන්නට වෙන්නේ මේ මාර්ගඵල ලැබූ සහ ඊට ආසන්න මට්ටමක සිටින කාන්තාවන් තමයි වැරදෙහි බැඳෙන්නේ නැත්තේ කියලා. සාමාන්‍ය විපස්සනාවක් ගැන නෙවෙයි මෙහිදී මේ විස්තර වෙන්නේ බොහොම ගැඹුරු විපස්සනාවක් ගැනයි. ඒ වගේම පින්වත්නි තවත් එක් කාරණයක් තියෙනවා තේරුම් ගන්නට වටින හිතන්නට වටින. මේ ජාතක දේශනාව බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කරේ නිවන් මාර්ගයේ ගමන් කරන භික්ෂුන් වහන්සේ නමකට. එහෙම නිවන් මාර්ගයේ ගමන් කරන ගමන් කළ යුතු ඒ භික්ෂුන් වහන්සේගේ හිත අපි මේ ආදරය රාගය ප්‍රේමය මේ ආදී නොඑක් නම් වලින් හඳුන්වන ඒ කෙලෙසේ නිසා මුලින් සුන්දරයි වගේ පේන නමුත් විඳින්න වෙන වේදනාවන් එක්ක බලනකොට දුකක්ම උපදවන ඒ ආදරය ප්‍රේමය කියන වචන වලින් හඳුන්වන ඒ වර්ධ නිසා තුවාල වෙච්ච හීරිච්ච කලිච්ච පොඩි වෙච්ච හිතක් අරමුණු කරගෙන තමයි ඒ හිතේ සුවපත් භාවය අරමුණු කරගෙන තමයි බුදු පියාණන් වහන්සේ මේ ජාතක දේශනාව සිද්ධ කළේ. පින්වතුනි ඒ භික්ෂුන් වහන්සේගේ හිත කාමයට නැති වෙලා බොහොම පසුබෑලයි තිබුණේ. ක්‍රියාත්මක කරගන්න බැරි විදිහට කාමයන් තුළම එල්බෙලා තිබ්බ ඒ සිතෙහි ඒ තත්වය තේරුම් ගත්ත බුදු පියාණන් වහන්සේ භික්ෂුන් වහන්සේ එයි මුදවා ගැනීම පිණිසයි මේ ජාතක දේශනාව සිද්ධ කළේ. ඉතින් තුවාල සරණං යොදන්න වෙන බෙහෙතුත් ටිකක් සැර වෙනවා. බුදු පියාණන් වහන්සේට ඒ ආකාරයෙන් දැඩිව මේ කාමයන්ගේ දොස් ප්‍රකාශ වෙන දේශනාවක් කරන්නට අවශ්‍ය වුණා. පින්වතුනි බුදු පියාණන් වහන්සේගේ ඉලක්කය වර්ධින්නේ නැහැ. දේශනාව ඉතා සාර්ථකයි. කාමයන්ට බර වෙලා අක්‍රිය වෙච්ච හිතක් තිබිච්ච භික්ෂුන් වහන්සේ බලන්න අපි සාදු කියලා බොහොම සතුටින් අනුස්මරණය කරමු. අවසානයේදී දහසක් නයින් ප්‍රතිමණ්ඩිත අති උත්තම සෝවාන් ඵලෙහි පිහිටනවා. බලන්න පින්වතුනි බුදු පියාණන් වහන්සේගේ දුර දක්නා නුවණ සුළුපටු තත්වයක් නෙවෙයි. අය කවදාවත් ආත්මහතකට මෙහා සංසාරයේ ගත කරන්නේ නැහැ. නැවතත් කාමයන් කරහා දැඩිව දුවන ගතියෙන් ජීවිතේ හසුරවන්නේ නැහැ. කාමයන් දුර කරන පැත්තටමයි ජීවිතේ හුරු කරගන්නේ. ඉතින් ඒ වගේ උතුම් වූ තත්වයක් උදෙසායි බුදු පියාණන් වහන්සේ මේ ජාතක දේශනාව සිද්ධ කරේ. ඒ වගේම තමයි මේ ජාතක දේශනාව අවසානයේ අර විදිහට විපස්සනාවෙන් කෙලස් අඩු නොකරගත්ත කාන්තාවන් දිහා මේ පහත් විදිහට මෙහෙම පිරිසක් පහත් කොට නොසලකන්නට අපි හිතට ගන්නට ඕනේ. මොකද කිසිදු පහත් තත්වයක සිටින සත්වයෙක්වත් කැමති නැහැ තමන් පහත් කරනවට. ඒ වගේම අපි කලින් දක්වා වගේ එවැනි උපතක් ලැබෙන්නට එවැනි කර්මයක් කරන්නට ඕනේ. එක අතකට ඒ පරදාර සේවනි විපාකයක් වශයෙන් එවැනි ආත්මයක් ලැබෙනවා කියලා පාප කර්මයක් හැටියට දැක්කට පින්වතුනි අපි තේරුම් ගන්නට ඕනේ මේ ධර්ම සඳහන් වෙනවා ස්ත්‍රී ආත්මය කියන්නේ කුසලයක විපාකයක්. පින්වතුනි මේ මනුෂ්‍ය ආත්මයක් ලැබෙනවා කියලා කියන්නේ සුළුපටු පිනකින් කරන්නට පුළුවන් දෙයක් නෙමෙයි. එක මහා පිනකින් සිද්ධ වෙන දෙයක්. ඉතින් පුරුෂයන් එක බලනකොට අර විදිහට සිතුවක් කාන්තාවන් කියන්නේ බොහොම පින් තියෙන පිරිසක්. ඒ වගේම තමයි සමහර කාන්තාවන් ඉන්නවනේ මේ පුරුෂයන් පවා වර්ධෙහි බැඳෙද්දී ඒ කාන්තාවන් උතුම් වූ අරහත්ත්වයේ සාක්ෂාත් කරගත්තා. ඉතින් ඒ නිසා අපි මේ සියල්ලක්ම කල්පනා කරලා බලලා කාගේ කාගේ තත්ත්වයන් අවබෝධ කරගෙන සමාජය තුළ අවබෝධයෙන් ජීවත් වන්නට ඒ වගේම මේ සාමාන්‍ය සමාජයේ ගැවසෙන කාන්තාවන් ඇසුරු කරද්දී අපේ ජීවිත කොයි විදිහටද අපි පවත්ව ගන්නට ඕනේ මෙන්න මේ ආකාරයේ අපේ දීපවත්මට බොහොම උපකාරී වෙන ජාතක දේශනාවක් තමයි අපි දැන් ශ්‍රවණය කරේ. ඉතින් ප්‍රායෝගිකව මේක ජීවිතයට ගලපගත්තොත් බොහෝ අනතුරු වලින් ගැලවෙලා අපට වාසය කරන්නට පුළුවන්. අද කාලයේ වුණත් මේ සිද්ධ වෙන දේවල් විමසලා බලනකොට දැනගන්නට පුළුවන් මෙන්න මේ කාරණාව නොදැනීම නිසා කොයිතරම්නම් මේ පවුල් වල ආරවුල් ඇති වෙනවද. ඒ විදිහට පින්වතුනි මේ කාන්තාවන්ගේ ස්වභාවය අවබෝධ කරගත්තොත් අද මේ සමාජයේ සිද්ධ වෙන මේ සොර සැමියන් සමග ඒ ගත කරලා අහු වෙච්ච වර්ධයට ඒ බිරිඳව ඝාතනය කරන තත්ත්වයට එහෙම නැත්නම් ඒ සොර සැමියාව ඝාතනය කරන තත්ත්වයට අපේ හිත පොළඹවා ගන්න නැතුව අපේ හිත ඒ තත්ත්වයට යද්දි වළක්වා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ කරුණු හොඳින් අවබෝධ කරගෙන හිටියොත්. ඉතින් මේ වගේ ප්‍රායෝගික ජීවිතයට ගලපා ගැනීම තුළින් බොහෝම ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් ජාතක දේශනාවක් තමයි මේ අණ්ඩභූත ජාතක දේශනාව කියලා කියන්නේ.